මම ගාමිණී වලේබඩ දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව තමයි මම නියෝජනය කරන්නේ. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය සඳහා මෙහෙම කොමිෂන් සභාවක් පත් කළා. මෙහෙම කටයුතු කරගෙන යන අවස්ථාවක මෙතෙන්ට අදහස් ප්‍රකාශ කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ ජාතික ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ගැන කතා කරනකොට අපිට මුලින්ම තීරණය කරන්න වෙනවා මොකද්ද මේ ජාතිය කියන්නේ කියලා. වෙළඳ ප්‍රතිපත්තිය විසින් නියෝජනය කරන ලබන ජාතිය ශ්‍රී ලාංකික ජාතිය බව අනිවාර්යයෙන්ම අවිවාදිතව පිළිගත යුතු වෙනවා. මෙන්න මෙතන ඉඳගෙන ඊළඟ පියවරට යනකොට වෙළඳ ප්‍රතිපත්තිය නිර්මිත වෙන පසුබිමට ගැලපෙන්නා වූ සුජාත ජාතික ආර්ථිකයක් පැවතිය යුතුයි. එතකොට මේ සුජාත ජාතික ආර්ථිකයක් අද අපිට තිබෙනවාද? එහෙම ආර්ථිකයක් මත පිහිටලාද මේ ගිවිසුම් පිළියෙල කරන්න උත්සාහ කරන්නේ ගිවිසුම් වලට සම්බන්ධ වෙලා ඉන්න පාර්ශවයන් කියන කාරණාව මෙවැනි කොමිෂන් සභාවක අවධානයට ලක් විය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ අනුව අපි ගත්තාම අපි දකිනවා අපි විසින් මේ කොමිෂම හරහා අනිවාර්යයෙන්ම තීරණාත්මක කරුණු ගණනාවක් රජය වෙත යෝජනා කළ යුතු වෙනවා. ඒකේ ප්‍රධානම දේ තමයි අත් වශයෙන්ම කියනවා නම් මේ රජයේ දර්ශනය විය යුත්තේ මුලින්ම ජාතික ආර්ථිකයක් ගොඩනගන එක. අද වෙනකොට ජාතික ආර්ථිකයක් ගොඩනැගීම කියන කාරණාවෙන් ඈතට ගිහිල්ලා ජාතික ආර්ථිකය කොල්ලකාරී බහුජන බහුජාතික ව්‍යාපාරවිත පවරාදීමේ කොන්දේසි විරහිතව පවරාදීමේ ක්‍රියාවලියක තමයි වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබෙන්නේ. මෙතන දින ගණනාවක් තිස්සේ නොයෙකුත් ශේත්‍රවල ව්‍යාපාරිකයන් විද්වතුන් ඇවිල්ලා ඉදිරිපත් කරපු අදහස් වලින් දැන් මීට කලින් කතා කරපු ලසන්ත මහත්මයාගේ අදහස් දැක්වීමුත් අපි දැකපු දේ තමයි මේ தත්ත්වය. එතකොට මේ தත්ත්වය ඇයි මේ මේ මෙවැනි தත්ත්වයකට පත් වෙමින් තිබෙන්නේ ඇයි? මෙවැනි தත්ත්වයකට පත් වෙමින් තිබෙන්නේ අපි දන්නවා මේ අපි මේ අධිරාජ්‍යවාදීන් විසින් අපේ වගේ රටවල් අත්පත් කර ගැනීම හා පාලනය කිරීම සම්බන්ධයෙන් කාලෙන් කාලයට නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කළා. මුල්ම කාලේ අනුගමනය කළේ මේගොල්ලෝ රටවල් ආක්‍රමණය කළා. අපි යටත් විජිත බවට පත් කරලා කොලනි බවට පත් කරලා විශාල හමුදාවන් ඇවිල්ලා පදිං කියලා මේ අපේ ආර්ථිකයන් පාලනය කළා. දෙවෙනි ඔයගොල්ලෝ පිට වෙලා යනකොට අපේ මේ රටවල් වල තානාපති කාර්යාල එහෙම නැත්නම් මහ කොමසාරිස් කාර්යාල වගේ දේවල් ස්ථාපිත කරලා ඒවට පත් කරන නිලධාරීන් හරහා අපේ ආර්ථිකයන් අකර්මණ්‍ය කිරීම හා පාලනය කිරීම හෝ අධිරාජ්‍යවාදී ව්‍යාපාරික පැලැන්තියට අපගේ සම්පත් ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි පාලනය කිරීමේ උපකරණයක් විදිහට මෙවලමක් විදිහට ඒ ආයතන පාවිච්චි කළා. අදටත් පාවිච්චි කරමින් ඉන්නවා. එතකොට වෙළඳ ගිවිසුම් කියලා කියන්නේ මොනවද? අද වෙනකොට මේ වෙළඳ ගිවිසුම් කියන ඒවා නිර්මාණය වෙලා තිබෙන්නේ අත් වශයෙන්ම කියනවා නම් ඒ තානාපති කාර්යාලවලින් ඔබ්බට ගිහිල්ලා නවයටත් විජිතවාදයේ ඒ අවසාන අංග විදිහට අපගේ ආර්ථිකයන් වල ශේෂ වෙලා තියෙනවනේ යම්කිසි දෙයක්. ජාතික ආර්ථිකයක් ස්ථාපිත වෙමින් තිබෙනවා නම් ජාතික ආර්ථිකයක් වර්ධනය වෙමින් තිබෙනවා නම් මෙන්න මේ தත්තේ අවසාන පුරුක් ටිකක් ගලවලා අපේ රටවල් වල තියෙන සම්පත් ඒ අයගේ පරිභෝජනය සඳහා ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමේ එක උපක්‍රමයක් විදිහට තමයි අද මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළියෙල කරන්න කියන එක තමයි අපගේ වටහා ගැනීම වෙන නැත්තම් කියවීම. මේකට ඕනි තරම් උදාහරණ මේ වෙළඳ ගිවිසුම් හරහා නිර්මාණය කරලා තිබෙන දැන්ටන් දැට අත්සන් කරලා තිබෙන වෙළඳ ගිවිසුම් හරහා අපිට අධ්‍යයනය කරනකොට කරුණු උදාහරණ වශයෙන් පෙන්වලා දෙන්න අවස්ථාව ලැබෙනවා. මේ වගේ තිබෙන විශේෂත්වය තමයි මේ ඇතැම් ගිවිසුම් වලදී අපිව යැපුම් මට්ටමේ පවත්වාගෙන යන්න අවශ්‍ය වන කොන්දේසි ඇතුළත් කරන එක. අපි එතනින් සන්තර්පණය කරනවා. එතනින් සන්තර්පණය කරලා ඒ අයට අවශ්‍ය වන්නා වූ ඉතුරු ආර්ථික සාධක එහෙම නැත්නම් සම්පත් උකහා ගැනීම මේ රටවල් අකර්මණ්‍ය කිරීමේ කටයුතු වල තියෙනවා. අද වෙමින් තියෙන මේක තමයි. අධිරාජ්‍යවාදීන් සම්පත් කොල්ලයක් කරනවා. මේ සම්පත් කොල්ලය මේ 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 ගිවිසුම් හරහා එන එක අපිට කියන්න පුළුවන් මේක අධිරාජ්‍යවාදී මානසික මුහුණුවර කියලා. ඇත්ත වශයෙන්ම මේක පිප්පෝට් ගැසීම විදිහට තමයි සැලකෙන්නේ. එතකොට බලහත්කාරය තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කොහොමද මේක කරන්නේ? මේගොල්ලෝ ඉස්සෙල්ලාම රටක දේශපාලන පරාදීනත්වය ඇති කරනවා. දේශපාලන ස්ථාවර භාවය රටේ නැති කරනවා. අද ලංකාවට වෙලා තියෙන්නේ මෙන්න මේක.
පසුගේ වසර ගණනාවක් තිස්සේම මේක දේ සිද්ධ වෙමින් තිබුණා. නමුත් 2005න් පස්සේ ලංකාවේ දේශපාලන ස්ථාවරභාවය මුළුමනින්ම නැති තත්ත්වයක් නිර්මාණය කරලා දේශපාලන පරාදීන භාවයක් ඇති කළා. දේශපාලන පරාදීන භාවය තුළ ඊළඟට ඇති කරන දේ තමයි ආර්ථික පරාදීන භාවය. ආර්ථික පරාදීන භාවය ඇති කිරීම සඳහා නොයෙකුත් ක්‍රම අනුගමනය කරනවා. එක පැත්තකින් අපි ප්‍රාග්ධන ණය උගලක අසු කරනවා. ණය දෙනවා, පළදායි නොවන ආයෝජන වෙත පොළඹවනවා. එතකොට ඒ ආයෝජන හරහා අපිට ආදායමක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට ණය ගෙවන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් සංස්කෘතික පරාදීනත්වය ඇති කරනවා. දේශීය වශයෙන් තිබෙන සංස්කෘතිය, ජාතිකත්වය, රටක් විදිහට තියෙන අනන්‍යතාවයට, විවිධ ආගම් වලට, විවිධ ජාතීන් වලට, විවිධ විසබීජ කාමින් ජාතික ප්‍රශ්න ඇතිකරන එක, ආගම් අතර ભેද ඇතිකරන එක, ජාතීන් අතර ભેද ඇතිකරන එක සිද්ධ කරනවා. ඒ தත්ත්වය තුල අර ණයගුලත් එක්ක දෙක එකට එකතු වෙලා එනකොට රට තුල මහා ව්‍යාකූල ස්වභාවයක් නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වෙන ව්‍යාකූල ස්වභාවය තුල පවතිනවා මේ වෙනකොට හොඳ අනපනත් නීති රෙගුලාසි පද්ධති ටිකක්. අපේ රටට බොහොම ඉතිහාසයක් තියෙන රටක්. මේක තුල ඇත්ත වශයෙන්ම යටත් විජිත කාලයේ ඉඳලා ආපුහා ඒ යටත් විජිත කාලයේ ඉඳලා විකාශනය වෙමින් තිබිච්චි ඉතා ගුණත්වයෙන් යුතු, ඉතා ආර්ථිකය හා රාජ්‍ය ශක්තිමත් කරන්න තිබිච්ච අනපනත් සියල්ලම මේ අය දැන් සංශෝධනය කරමින් යනවා. එතකොට දේශපාලන වශයෙන් අරාජික වෙනවා, සංස්කෘතික මේ වශයෙන් අරාජික වෙනවා, ණය උගුලක පැටලෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම මේ ආයතන ආරක්ෂා කළා, එහෙම නැත්නම් මේ මෙවැනි තත්ත්වයන් වලට මුහුණ දීලා ඒවා බේරගන්න තිබෙන ආයතන ස්වභාවයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අපට කස්ටම් සුරා මේ රේගු දෙපාර්තමේන්තුව, විනිමය පාලන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබද්ද දෙපාර්තමේන්තුව, විනිමය පාලන පනත, ඊළඟට ආණ්ඩුකම ව්‍යවස්ථාව, මේ කියන නීති වලින් මේ රටේ ස්ථාවර බව, අඛණ්ඩ පැවැත්ම, ආර්ථිකයේ සංරක්ෂණයට තියෙන සියලුම දේවල් මේගොල්ලෝ සංශෝධනය කරනවා. මේ සංශෝධනය හරහා ආයතන වලින් මේ ආර්ථිකයට ලැබෙන ආරක්ෂණ වාදයත් නැති කරලා දානවා. එතකොට මේ ආකූල ව්‍යාකූල தත්ත්වය තුළ මේකට මේගොල්ලෝ පාවිච්චි කරනවා මේ අනුකාරක බුද්ධිමතුන් ටිකක් උඩින් පාත් කළා. ඒ ඇත්තටම ජාතික චින්තනය පිළිබඳව අවබෝධයක් නැති, තමන්ගේ රට සංස්කෘතිය පිළිබඳ හැඟීමක් නැති අධිරාජ්‍යවාදීන් පරමාදර්ශය කරගත්තු යුරෝපයේ වහල්ලු කොටසක්. ඇත්ත වශයෙන්ම කියනවා අධිරාජ්‍යවාදයේ පරමාදර්ශය කරගත්තු යුරෝපයේ වහල්ලු කොටසක් තමයි මේකට පත් කරන්නේ. මොනකටද? මේ ගිවිසුම් පිළියෙල කරන්න සහ මේවා නෙගෝෂියේට් කරන්න. ඒකට ඒ අය අර යුරෝපීය අවශ්‍යතාවයේ දකිමින් දේශීය ආර්ථිකය පිළිබඳව හැඟීමක් නොකොට මේ කියන ගිවිසුම් වලට යනවා. මේ ගිවිසුම් වලට අවශ්‍ය පදම සකස් කරනවා. අද වෙමින් සිද්ධ වෙමින් තිබෙන්නේ මෙන්න මේ தත්ත්වය. එතකොට මේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳව අපි සකස් කරන ගිවිසුමක, එහෙම නැත්නම් අපි සකස් කරන ලියවිල්ලක යෝජනාවක මෙන්න මේ தත්ත්වයන් වටහාගෙන මේ தත්ත්වයන් සමනය කරන්න අවශ්‍ය වන්නා වූ යෝජනා ඇතුළත් විය යුතුයි කියන එක තමයි අපගේ යෝජනාව. එයිදී එකක් තමයි පැහැදිලිවම දැනට රටේ ක්‍රියාත්මක වෙමින් පවතින ඉතා ශක්තිමත් ස්වභාවයකින් තියෙන නීති අනපනත් මොකුත් වෙනස් කරන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න අතරතුරේම ඒවා තවදුරටත් පෝෂණය වෙන රැකගන්න නීති අනපනත් හඳුන්වා දීමේ කටයුත්ත මේකෙන් යෝජනා වෙන්න ඕනේ. ඒ වගේම දේශීය ආර්ථිකයේ සුළු මධ්‍ය පරිමාණ මහා පරිමාණ දේශීය සොජාත ආයෝජකයන් නිෂ්පාදකයන් ආරක්ෂා කරන්න අවශ්‍ය වන්නා වූ සියලු ප්‍රතිපාදන අපි මෙවැනි ක්‍රමසමක් කරා ඉදිරිපත් කරන යෝජනාවලියක අඩංගු විය යුතුයි. ඊළඟට ඊළඟ කාරණාව තමයි මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අනුකූලතාවය දක්වන දේශපාලන ස්වභාවය, එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව පත් වෙන්නේ අවුරුදු 5කට. එතකොට මේ අවුරුදු 5කට පත් වෙන පාර්ලිමේන්තුවකට හැකියාව තිබෙනවද අවුරුදු 100 ගානක් සඳහා වළංගු වන්නා වූ තීරණ ගන්න? මේ අද පාර්ලිමේන්තුවේ තියෙන ලංකාවේ පාර්ලිමේන්තුවේ තියෙන ජනමතයේ විකෘතිය. ඒතර විකෘති ජනමතයක් සහිත රජයකට පුළුවන්ද මේ චිරාත් කාලයක් රටට බලපාන්නා වූ තීරණ ගන්න? එහෙම ගන්න බෑ. අපි මෙන්න මේව අභියෝගයට ලක් කරන්න ඕනේ. ඒක නිසා මා කාල වේලාව ඉක්මවා ගොස් තිබුණ නිසා මා වැඩිපුර මෙතනින් එහාට කරුණු දක්වන්න උත්සාහ කරන්නේ. අවසාන වශයෙන් මම කමිසමේ අවධානය යොමු කරනවා මෙන්න මේ කරුණු පිළිබඳ සමාජයේ කතිකාවතක් නිර්මාණය කරන්න අවශ්‍ය පදනම සහිතව මේ කොමිසම් සභාවේ කටයුතු සාර්ථකව කරගෙන යන්න අවස්ථාව උදා කරගන්න කියලා.